අදවසේ බයිබලය කියවීම උපති පොතේ 15 වැනි පරිච්ඡේදයේ 18 සිට 21 දක්වා. ඒ දවසේදී ස්වාමීන් වහන්සේ ආබ්‍රහම් සමග ගිවිසුමක් කරමින් මිසරේ ගංගාව පටන් මහත් ගංගාව එනම් ප්‍රාත් ගංගාව දක්වා තිබෙන්නා වූ කෙනිවරුන්ද, කෙනිසිවරුන්ග, කදෝමියවරුන්ද, ඊත්තිවරුන්ද, පෙරිසිවරුන්ද, රෙපාවරුන්ද, අමෝරිවරුන්ද, කානානිවරුන්ද, ගිර්ගාශිවරුන්ද, යෙබුසිවරුන්ද සන්තක මේ දේශය නුඹේ වංශයට දුනිමි කීසේක. මෙය දෙවියන් වහන්සේගේ වචනයයි. අද මම ඔබ සමග කරුණාව බෙදා ගැනීමට කැමති. හිමිකම් ඇති බොහෝ දේ තිබෙනවා. අපි කානාන් දේශයට ඇතුළු වී කානාන් දේශය ජය ගනිමු. අපේ මාතෘකාව එයයි. අපට කානාන් යනු අප ඇතුළත් වී යුතු දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ නියෝජනය කරන ස්ථානය බව අපි දනිමු. කානාන් යටත් කර ගන්න අවශ්‍යයි අපි විසින්. ගිනිහුලේ ගිවිසුමේ පරිච්ඡේදය වන උප්පත්ති 15 වැනි පරිච්ඡේදය දෙවියන් වහන්සේ සහ අපගේ ඇදහිල්ලේ පියාවන ආබ්‍රහම් අතර ඇති කරගත් එකඟතාවයේ දර්ශනයකි. 18 සිට 21 දක්වා ඡේදයේදී දෙවියන් වහන්සේ මේ කානාන් දේශය ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන්ට දීමට කැමැත ප්‍රකාශ කළා. ඔහු නිශ්චිත දේශ සීමාව පවා නිර්වචනය කළ බව ඔබට දැකීමට හැකි වුණා. ඔහු දැනටමත් එහි වෙසෙන ජනතාවට පවස ඇති මිනිසුන්ට සූදානම් වී මේ භූමිය ලබා ගන්නා ලෙසයි. මේ පොරොන්දු ආබ්‍රහම්ගේ පරම්පරාව ලබා දී ඇති බව අපි දනිනවා. ගලාති 3:29 පදේ අපට පවසන්නේ මේ මොනතරම් කරුණාවක්ද කියා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් ඌ අපි ආබ්‍රහම්ගේ පැවත එන්නම් බවට පරිවර්තනය වෙනවා. උපති 15 මේ පුරාණ කතාව දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට දුන් මෙම පොරොන්දුවයි. එය අදාළ වන්නේ කාටද? අද අපට තමයි ඒක අදාළ වෙන්නේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විශ්වාස කරන අයට. ඒ නිසා අපි ආබ්‍රහම්ගේ පැවතෙන්නම් බවට පත් වුණා. අපි උපත්ති 15 දෙවියන් වහන්සේ මේ මායින් ඊජිප්තුවේ මහා ගංගාවේ සිට යුප්‍රටිස් ගංගාව දක්වා නිර්වචනය කළා. මුළු ලෝකයේම කේන්ද්‍රස්ථානය වූ සරුසාරම නිදම් භූමිය ලෙස හැඳුන් වූ භූමිය ආබ්‍රහම්ගේ පැවතෙන අයට ලබා දෙන බව ඒ පොරොන්දු අපට ලබා දුන්නා. අපි ඒක මතක තබා ගත යුතුයි. එනිසා ඔබ පවා ආක්‍රමණශීලී විය යුතුයි. ඔබ මෙම ඡේදයේ කියවන විට මෙම සියලු කතාවේ කේන්ද්‍රීය චරිතය ඔබ බව දැන සිටීම වැදගත්. එසකියල් 26 ඉතා සිද්ගන්නාසුළු පදයක්. දැන් නමුත් දෙවියන් වහන්සේ විශේෂයෙන්ම මේ දේශයේ සොයාගෙන තෝරගෙන තිබෙන බව එතන කියනවා. මේ කානානය අපට වැදගත් වන්නේ ඇයි? මේ තේරුම් ගැනීමට ඉතිහාසයේ දෙය බැලිය යුතුයි. ඉතින් ඔබ දන්නවා ඉතිහාසයේ හැම පැත්තකටම කැරකෙනු ලබන එකක්. ඉතින් ඒක ලේසි වන දෙයක් නොවේ නෝ. ඉතිහාසයේ අපි තේරුම් ගත යුතුව තිබෙනවා මෙතනදී මේ දේ තේරුම් ගන්න. ඒක ඉතිහාසය ඇත්ත වශයෙන්ම ඉතාමත් දීර්ඝයි. ඉතිහාසය අපි දකිනවා ඒක ආරම්භ වන්නේ ආදම්ගේ සිට. පසුව නියත වශයෙන්ම අපගේ කාලය දක්වා මේ රේඛාව ගමන් කළ යුතුයි. එසේ නොමැතිනම් මේ අධ්‍යයනය කිරීමට කිසිදු හේතුවක් අපිට නැහැ. ඒක උප්පත්ති 1 පරිච්ඡේදයේ නව අහස අලුත් අහස අලුත් පොළවේ සිට එළිදරව් 21 අවසන් වන බව අපි දන්නවා. එබැවින් අපි දෙවියන් වහන්සේගේ රාජ්‍ය ලෙස එය සටහන් කරගමු. 5:9 පද right පළමු මිනිසා ආදම් වැටෙන විට අසාමාන්‍ය දෙයක් සිදු වෙනවා. දෙවියන් වහන්සේගේ රූපයෙන් ඔහුව මවුණු ලැබුව මේ මිනිසා ඔහු දෙවියන් වහන්සේගේ වචනය ප්‍රතික්ෂේප කළ විට ඔහු වැටුණා. සියලු මැවිල්ලේ කේන්ද්‍රස්ථානයේ වුණේ ආදම්. මේ මිනිසා වැටෙන විට මැවිල්ලේ අනෙක් සියල්ලද ඔහු සමග වැටුණා. ඇත්තටම අපි මෙය සැලකිල්ලට ගත යුතුයි. දෙවියන් වහන්සේගේ වචනයට කීකරු නොවීම නිසා වැටුණේ එක් මිනිසෙක් පමණක් නොවේ. ආරම්භයේ සිටම බයිබලයේ මිනිසාගේ අනන්‍යතාවය අප සිතන තරම් සැහැල්ලු ලෙස අර්ථ දක්වලා නැහැ.
බයිබලේ මිනිසාගේ අනන්‍යතාවයේ සෙසුම් ඇවිල්ල සමග සම්බන්ධ කරලා තමයි කතා කරන්නේ. එනිසා ආදම් වැටෙනකොට උපති 3:17 වෙනි පදේ සටහන් කරන ලෙස ඔබ දෙවියන් වහන්සේගේ හඬ වෙනුවට ඔබේ බිරිඳගේ හඬට සවන් දුන් නිසා භූමිය ශාපයක් බවට පරිවර්තනය වෙනවා. කාගේද වරද? ආදම්. ආදම් වැරදි. නමුත් දෙවියන් වහන්සේ ආදම්ට ශාප කරන්නේ නැහැ. නමුත් ඔහු ශාප කරන්නේ අපි දකිනවා භූමියටයි. එතෙන් සිට අපට මේ ආකාරයෙන් මොනවද සිද්ධ වුනේ? මං අඳින්නම් අලංකාරව කටුද ගොකටුද ඇති වෙන්නට පටන් ගත්තා. මෙතෙන් සිට කටුද ගොකටුද ඇති වෙන්නට පටන් ගත්තා. මේ භූමිය ලස්සන ගෙඩි වලින් පිරුණු එකක්. දැන් ආදම්ගේ වැටීම සමග කටුපඳුරු ඇතිවන අතර ඔබට කටු ඇති විට කිසිදු පළතුරක් ලබා ගන්නට බෑ. හේතුව ඒ ගස් සේරම හුස්ම හිර වෙලා මිය යනවා. ආදම්ගේ වැටීම සමගින් මනුෂ්‍ය වර්ගයා වෙත ගෙන එන තත්වය මෙයයි. වඩාත් සිත්ගන්නා කරුණ නම් හොෂයා 6 පරිච්ඡේදයේ 7 පදේ පවසන්නේ ආදම් ඔහු දෙවියන් වහන්සේගේ ගිවිසුම කඩ කළ බවයි. උපත්ති 3:4 පරිච්ඡේදවල දෙවියන් වහන්සේ සමග ඇති කරගත්න ගිසුකක් ගැන සඳහන් වෙන්නේ නැහැ. නමුත් හොෂයා පොතේ කියනවා ආදම් දෙවියන් වහන්සේ සමග ඇති කරගත් ගිවිසුම කඩ කරලා තිබෙන බව. මෙය ඉතාමත් වැදගත් දෙයක්ව තිබෙනවා. ඉතින් මෙය හරියට සමීකරණයක් වගේ. ඔබට ඕනෑම දෙයක් සියල්ල අමතක කළත් කමන්නෑ. මෙන්න මේ දේ අමතක කරන්න එපා. මතක තබන්න, දෙවියන් වහන්සේ ආදම්ගේ හදවතේ තැබී උන්වහන්සේගේ වචනය, එනම් ගිවිසුම, රයිට්, උන්වහන්සේ ගිවිසුම ඔහුගේ හදවතේ තැබුවා. නමුත් ඔහුගේ හදවත දෙවියන් වහන්සේගේ වචනේ අල්ලා ගැනීමට අපෝසත් වූ විට භූමිය ශාපයට හසු වෙනු ලබනවා. මේ බයිබලයේ ආරම්භය හැටියට ඔබට සටහන් කරන්න මං කැමතියි. රයිට්, දෙවියන් වහන්සේගේ හඬ ආරම්භයේ සිට අවසානයේ දක්වාම එකම හා සමානයි. අප ජීවත් වන මේ ලෝකයේ මෙම බිහිසුණු ප්‍රතිවිපාක ආරම්භ වූයේ කොතනින්ද? දෙවියන් වහන්සේගේ වචනය ඔහුගේ හදවතේ තබා ගැනීමට මිනිස්සු අසමත් වූ විට. අපි කතා කළේ ජපන් ඇඳා ගැනීම, මේ ජාතියට නිඳා කිරීම හෝ ඊජිප්තුවේ වහලුන් යටතේ ඊශ්‍රායල් නිඳාට පත් කිරීම ගැන. මේ විනාශකාරී ප්‍රතිවිපාක සියල්ල පැමිණියේ අපේ දෙවියන් වහන්සේගේ වචනේ පිළිපැදීම අසපත් වුණු විටයි. කොතනින්ද ආරම්භය? අපේ හදවත. අපේ හදවතේ තත්වය අප ජීවත් වන මේ ලෝකයේ තත්වය කෙරේ ඍජුවම බලපෑමක් ඇති කරනවා. තවද මෙය තවත් වැඩි වෙන බව අපට දකින්න පුළුවන්. අපි උපත්ති 4 පරිච්ඡේදයේ 12 පදයට යන විට අපි දකිනවා මනුෂ්‍ය වර්ගයාගේ කූප්‍රටම පළමු මිනි මරුවා කවුද? කයින්. 4 පරිච්ඡේදයේ 12 වගන්තිය අපට පවසන්නේ දැන් කයින් හට ඵලය නොමැතිව වන පරිදි භූමිය ශාපයට හසු වී ඇති බව. ඔහු කෙතරම් වෙහෙස මහන්සි වී වැඩ කළත් කමක් නැහැ, ප්‍රයෝජනයක් නැත. මම හිතන්නේ අපට බොහෝ විට එවැනි අත්දැකීම් තිබෙනවා. මම කොච්චර වැඩ කළත් කමක් නැහැ, තේරුමක් නැහැ. අපි අධෛර්යයටපත් වෙනවා. නෝවාගේ දවස්වලදී තවත් නරක අතට හැරෙනවා. එය සඳහන් වන උපත්ති 6 පරිච්ඡේදයේ 6 පරිච්ඡේදය පටන් ගන්නේ කාගෙන්ද? දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ. රයිට්, දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ කියනා වූ මේ ආමන්ත්‍රණේ. ඔවුන් දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ දුවරු පස්සේ මනුෂ්‍ය පුත්‍ර දුවරු පස්සේ ගොස් තමන්ට අවශ්‍යව විවාහ කර ගැනීම, තෝරා ගැනීම තමන් තුලින් තමන්වම දූෂණය කරගෙන හිටියා කෙනා. මිනිසුන්ගේ දියණියන් සමඟ විවාහ වීමට කැමති අය තෝරා ගැනීම. නමුත් එහි ප්‍රතිඵල එලෙස ඔබ උප්පත්ති 6 සහ ඊට පහලින් දකින්නේ කුමක්ද? එය පෘථුවියේ තත්වය ගැන කතා කරනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රය තුල. මේ ස්වභාවය අපි දකිනවා. ඉන්පස්සේ දෙවියන් වහන්සේ දිගින් දිගටම මේ ස්වභාවය ගෙන යන ආකාරය. එය ප්‍රචණ්ඩත්වය හා දූෂණය සමග රාජ්‍ය දුෂ්ටකම සමග කෙලින්ම සම්බන්ධ වන බව අපට පෙන්වනවා. විනිශ්චය පැමිණෙන්නට ප්‍රධාන හේතුවක් එය වෙනවා. විනිශ්චය පැමිණෙන්නේ කවුරුන් නිසාද? දෙවියන් වහන්සේගේ පුත්‍රයන් නිසා. ඒක අපි දැක්කා. දෙවියන් වහන්සේගේ දරුවෝ සුබසාධනය මුළු ලෝකෙම යහපතට
ඍජුවම සම්බන්ධ බව මෙයින් අපට පැහැදිලි කොට පෙන්වන දෙයක්. එනිසා නමුත් මිදීම ඉතිහාසයේ 8 වෙනි පොත තුල මේ දේ අපි දකිනවා. දයන්සගේ පුත්‍රයන් ලෝකෙට ගෙන මේ විනිශ්චය ගැන. උපත්ති 7 වන පරිච්ඡේදයේ 6, 10, 12, 14 එවැගේම 23 මේ සියලු පද නිවැරදිදයි අපි බලමු. සමා වෙන්න. 12, 14, 18 එවැගේම 24 මේ පදවලින් දෙවියන් වහන්සේ නැවත නැවතත් මෙම එකම දේ සිදු කරන බව අපට දකින්න පුළුවන්. ගම් වතුරෙන් පෘථුවිය විනාශුණා, පොළොව මතට වර්ෂාව පැමිණියා, දෙවියන් වහන්සේගේ විනිශ්චය පෘථුවිය මතට කෙලින්ම පැමිණියා. මෙවැනි දේ බලපාන්නේ කවුරු නිසාද? හා දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ නිසා තමයි මේ දේ සිද්ධ වුණේ. අපි සෑම කෙනෙක්ම එතරම් වැදගත් වන්නේ මන්ද කියන එක පිළිබඳ ඔබට මෙයින් හැඟෙනවා. පුද්ගලික ගැළවීම තුල පමණක් නොව මුළු ලෝකයේම යථා තත්ත්වයට පත් කිරීම. ඒක පටන් ගත්තේ මෙහෙමයි. මෙය අපට හඳුන්වන්න පුළුවනි, අපිට පුළුවන් මේ යුගය හඳුන්වන්න, රයිට්? මෙතනින් අපි වෙන්කොට මේ යුගය ඇවිල්ලා විරෝධී යුගය. ඉන් අදහස් කරන්නේ ගම් වතුරට පෙර යුගය, රයිට්? ගම් වතුරට පෙර යුගය සහ පසුව නව ලෝකය පැමිණියා, රයිට්? අපි නව අහස සහ නව පොළොව සමග අපි ආරම්භ කරන්නට යනවා. මෙය ඇපටිස් ගම් වතුරට පෙර කාලයේ පරිච්ඡේදය, දැන් දෙවන කාල පරිච්ඡේදය ලෙස අපට සඳහන් කරන්න පුළුවන්. ගම් වතුරට පෙර කාලය, දැන් දෙවනුව අපි පැරණි ගිවිසුමේ කාලයට පැමිණෙන්නට යනවා. මෙය පරණ ගිවිසුම ලෙස දනිමු. ඇත්ත වශයෙන්ම ආරම්භ වන්නේ අද අපේ ප්‍රධාන චරිතය වන ආබ්‍රහම්ගේ. ඔහු සමග දෙවියන් වහන්සේ ක්‍රිස්තු පූර්ව 2082 දී ගිනූලේ ගිවිසුමේ පොරොන්දු වුණා. අපගේ ප්‍රධාන පාඩය වෙන උපපති 15:18 තියෙන 21 දක්වා අපි කියවූ පදවල ඒ සඳහන් වුණා. දෙවියන්සේ භූමිට ශාප කර විනාශ කරන ලද භූමිය නිර්වචනය කළා. ඒ යථා තත්ත්වයට පත් කරන පිණිස විනාශ කරලා තිබුණා. දැන් නැවත දෙවියන් වහන්සේ ආබ්‍රහම් සමග මේ දේශය නිර්වචනය කොට ඔහුට කානාන් දේශය දෙන බවට ඔහුට පොරොන්දු වෙනවා. ඒ වගේම උන්වහන්සේ පාසන්නේ මම මේ භූමිය නුඹේ પરම්පරාවට දෙන්න සූදානම් බව. මම ඒක මේ ආකාරයෙන් රූප සටහනින් අඳ පෙන්වන්න ඔහුට නිර්වචනය කරනවා. මේකේ සීමාව, ඒක ඊජිප්තු ගංගාව නිසා යුප්‍රතිස් ගංගාව දක්වා ඒකේ සීමාව තියෙනවා. ගෝත්‍ර 10 මේ තුල සිටිනවා, රයිට්? ගෝත්‍ර 10 දැනටමත් එහි ජීවත් වෙනවා. ඉතින් දෙවියන් වහන්සේ කිව්වා අපි එතනට ගියාම එළවන්න මිනිස්සු ටිකක් ඉන්නවා. කවුද මේ මිනිස්සු? කවුද මේ මිනිස්සු? ඔවුන් තමයි කානානීයවරු. අද වශයෙන්ම ආචාර්ය ආබ්‍රහම් පාක් ඔහුගේ මිදීම ඉතිහාසයේ පොතේ 8 වෙනි පොතේ මේ සෑම ගෝත්‍රයක්ම විස්තර කරනවා. ඉතින් හිත්තිවරු මතක තියාගන්න, ඔහු ඉතාමත් අලංකාරව ඒ ගෝත්‍ර ගැන කියනවා. කිත්තේයිට්, පෙරිසයිට් සහ රෙපාරම්වරු, මේ අය කවුද කියලා ඔබට මහත් කුතුහලයක් දැනෙන්න පුළුවන්. කවුද මේ මිනිස්සු කියලා. ඒ වගේම මෙතන හිටියා අමෝරිවරු, ඒ වගේම කානානිවරු, ගිර්ගාෂිට්වරු, යෙබුසිවරු. ඉතින් යෙබුසිවරු අවසානයේ මේ කාලය වන විට කානාන් වල ආබ්‍රහම් සමග මෙවැනි ජන කණ්ඩායම් 10ක් ඉඳලා තියෙනවා. සමහර වෙලාවට 7ක් බවට මේක වෙනස් වෙනවා. ඒකට හේතුව සමහර කුඩා ජන කණ්ඩායම් ඇවිල්ලා ජීවත් වෙන්නේ නැහැ, ඔවුන් යනවා පිටත් වෙලා. ඉතින් 7ක් හෝ 10ක් විය යුතුයි. අඩුවීමට හේතුව ඒකයි. නමුත් අපි දකිනවා අප සිටින යුගයේ මේ නොවේ. දෙවියන් වහන්සේ අපේගේ ඇදහිල්ලේ මුතුන් මෙත්තුකුණ ආබ්‍රහම්ගෙන් බලාපොරොත්තු වුණේ මෙන්න මේ ජනතාව පළවා හැරීම. පසුව දෙවියන් වහන්සේ මේ නියමයේ ඉටු කරන්නේ කෙසේදයි අපි බලමු. මේ පළවා හැරීමේ නියමය යසාය 46:10 වන පදේ පැහැදිලිව කියනවා. පවසනවා දෙවියන් වහන්සේ මුල සිට අවසානයේ දක්වා වන බව. උන්වහන්සේ පටන් ගැනීමයි අවසානයයි. අපි
අතීතයේ සිදුවූ දේ තේරුම් ගත යුතුව තියෙනවා. දැන් සිදුනේ කුමක්ද අපිට තේරුම් ගත. එබැවින් මෝසෙස්ගේ කාලේ අපි දකිනවා දෙවියන් වහන්සේ නික්මයාම 20 වෙනි පරිච්ඡේදයට එනකොට ඔවුන්ට දෙවියන් වහන්සේගේ දසපනත ලබා දෙනවා. රයිට්. ඒ කියන්නේ වචන 10ක් අනපනත් 10කින් යුත් ගල්පූර්වක් ඔවුන්ට ලබා දෙනවා. ඊශ්‍රායෙලුන් සෙසු ආඥා දී තිබුණා. නමුත් මේ නීතිය පිළිපඳින්නේ නම් ඔබ කානාන් දේශයට යන විට මගේ වචනේ අල්ලාගෙන සිටින්න එවිට ඔබට හොඳින් ජීවත් වෙන්න හැකියාව ලැබෙනවා. එයයි උන්වහන්සේගේ වචනේ වූයේ ජීවිතය ඔව් සහතික කරයි. මේ ඇත්ත වශයෙන්ම ආදම්ට ලබා දුන්නු පොරොන්දුව වගේ පුරෝකථනය කරනවා. අපි පොරොන්දු දේශයට යාමට පෙර දෙවියන් වහන්සේ කරන්නේ කුමක්ද? දෙවියන් වහන්සේ මුලින්ම කරන්නේ ඔහු වචනය අප තුල තැබීමයි. රයිට්. ඊශ්‍රායෙලෝන්ගේ දවස්වලදී දෙවියන් වහන්සේගේ වචනේ ඔවුන්ට ලබා දුන්නේ ගල් පූර්වක. රයිට්. ගලක යමක් කැටයම් කළොත් ඒක ස්ථීරයි. ඒක සදාකාලෙටම පවතින දෙයක්ව පවතිනවා. ඊශ්‍රායෙල් වරුන් සමග අවුරුදු 40ක් අපි දකිනවා මේ ගල්පූර්ව ගමන් කළා. පස්සේ උන් කානාන් දේශයට ඇතුල් වෙලා වසර 16ක් ඇතුළතදී කානාන් ආක්‍රමණය කළ මේ සියලු ගෝත්‍ර එළවා දැමීම සිදු කරනවා. නමුත් මෙහිදී අපි අවධානය යොමු කළ කාරණාව නම් ඇත්තටම දෙවියන් වහන්සේ අදහස් කළේ මෙම ගෝත්‍ර සියල්ල මරා දමා උන්ගෙන් මේ දේශය මුදවා ගන්නද? එවිට ඔවුන්ට ඊශ්‍රායෙල් ජාතියට හොඳින් ජීවත් වෙන්න හැකි බව. මේකද දෙවියන් වහන්සේ පොරොන්දු වුණේ? පොරොන්දු දේශය වෙන කානාන්හි හොඳින් ජීවත් වීමට අපට ඇති ප්‍රශ්නේ මොකද්ද? නැවත අපි අනුමාන කළ යුතුයි. අපි කළ යුත්තේ මේ කානානීය ගෝත්‍රවලින් මිදීමයි. ඊශ්‍රායෙල් වරුන්ගේ සිතුවිලි බලන්න. ඔවුන් මෙම භෞතික ගෝත්‍රවලින් මිදෙන තාකල් ඔවුන් හොඳින් සිටින බව ඔවුන් විශ්වාස කළා. නමුත් අපට කාරණේ මග ඇරිලා තියෙනවා. මේ ගෝත්‍රිකයන් පළවා හැරීමට දෙවියන් වහන්සේ ඔවුන්ට කිව්වේ ඇයිදයි යන්න අපට මග හැරිලා තියෙනවා. ඇත්ත පළමු ස්ථානයේ දෙවියන් වහන්සේ ඔව්ව පළවා හැරීමට අවශ්‍ය වීමට හේතුව මෙම මිනිස් ඔවුන්ව දෙවියන් වහන්සේට විරුද්ධව පව් කිරීමට සලස්වන නිසා. තෝරගත් ජනතාව දෙවියන් වහන්සේට විරුද්ධව පව් කිරීමට මේ ගෝත්‍ර සලස්වනවා. අපි නික්මයාම 23 වෙනි පරිච්ඡේදයේ 30 සිට 33 දක්වා අපි කියවමු. නික්මයාම 23 වෙනි පරිච්ඡේදයේ 30 සිට 33 දක්වා. මාත එක පෙරලගන්ට අපි එකට කියවම නික්මයාම 23:30-33 දක්වා. නුඹලා වැඩි වී දේශ උරුම කරගන්න තෙක් ඔවුන් ටිකෙන් ටික නුඹ ඉදිරියේ පන්නා දමන්නෙමි. කවුද පන්නා දමන්නේ? දෙවියන් වහන්සේ කියනවා මම පන්නලා දමනවා. මම නුඹේ සීමාව රතු මූද පටන් පිලිස්තුරුන්ගේ මූද දක්වාද වනාන්තරයේ පටන් ගංගාව දක්වාද තබන්නෙමි. මක්නිසත නුඹ විසින් දේශයේ වැසියන් නුඹ ඉදිරියෙන් පන්නා දමන පිණිස ඔවුන් නුඹේ අතට පාවා දෙන්නෙමි. ඔවුහු සමගවත් ඔවුන්ගේ දෙවිවරු සමගවත් ගිවිසුමක් නොකරන්න. මට විරුද්ධව පව් කරන්නට ඔවුන් නුඹ නොසලස්වන පිණිස ඔවුන් නුඹේ දේශයේ වාසය කරන්නට ඔවුන්ට ඉඩ නොදෙන්න. මක්නිසාද නුඹ ඔවුන්ගේ දෙවිවරුන්ට මෙහෙ කරන්නෙහි නම් සැබවින්ම ඒක නුඹට මලපතක් වන්නේ යයි කීසේක. නුඹ නරකම දේ තමයි ඔබ දන්නවාද? ඊශ්‍රායෙල් ජනතාව නික්මයාම 23:30 ඉඳලා 33 පදේ ඇති කාරණාව සහ මුලින්ම මගහැරලා තියෙනවා. ඔවුන් මේ ජාතීන් සමග දැන් එකතු වෙන්න උත්සාහ කරනවා. ස්වවින්ම කිරියෙන් පැනියෙන් පිරුණු මේ දේශයට කුමක්ද සිදු වූයේ? රයිට්. ඔවුන් අපි දකිනවා එහි ඉන්නවා. කෙසේ වෙතත් ඔවුන්ට ඇත්ත වශයෙන්ම යම් බලගැන්වීමක් තිබුණා. ඔවුන් එය සාර්ථකව කර ඇත. නමුත් ඔවුන් පිටතට විසි කරනු ලැබුවා. ඔවුන්ගේ පව් නිසා දේශයේ ඔවුන්ව හෙලා දැමුණු ලැබුවා. මන්ද අපි දකිනවා ඒ පාපේ නිසා. අපි තවත් බයිබල් කොටසකට යමු. යෙසායා 24 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයට අපි පෙරල ගනිමු. යෙසායා 24 වෙනි පරිච්ඡේදයේ 5 වන පදය. කොයි ආකාරයේ දෙයක්ද දේශයට සිද්ධ වුණේ? අද අපේ මේ ලෝකයේ තුල සිදුවන දේ මොකද්ද? 5 වෙනි පදය.
මගේ පරිවර්තනය මං කියවන්නම්. පොළොවත් එහි වැසියන් නිසා කිලුටුව තිබේ. මක්නිසාද? ඔහු ව්‍යවස්ථාව කඩකොට නියෝග වෙනස් කර සදාකාල ගිවිසුම කඩ කළෝය. බලන්ට මේ ස්ථානයේ කියන දේ ඉතාමත් පැහැදිලිව පෙනෙනවා. ආරම්භයේ සිට අවසානයේ දක්වා දෙවියන් වහන්සේගේ දෘෂ්ටි කෝණයෙන් බලන විට මේ පෘථුවිය කෙලෙසෙන්නේ කුමක් නිසාද? මිනිස්සු දෙවියන් වහන්සේගේ වචනය උල්ලංඝනය කිරීම නිසා තමයි මේ දේ සිද්ධ වෙන්නේ. දෙවියන් වහන්සේගේ වචනය උල්ලංඝනය කිරීම. මිනිස්සු දෙවියන් වහන්සේගේ ගිවිසුම කඩ කරලා කානාරිවරුන්ගෙන් බහුතරයක් පන්නා දමා එම නගරයේ ප්‍රධාන සෙනගක් බවට පත් වූ බව ඊශ්‍රායල් විශ්වාස කළා. නමුත් ඒ ජාති නැවත දේශය යටත් කරගත්තා. තවමත් ඔවුන් දෙවියන් වහන්සේ පවසන දෙයට අනුව ජීවත් වන්නේ නැහැ. එබැවින් ඔවුන් කාම මිච්ඡාචාරය කළා. රයිට්. ඒ වගේම අපි දකිනවා ඒක සහකරුව සහකාරියව අවිශ්වාස කිරීම. ඒ වගේම පිළිම වන්දනාව ඔවුන් කරනු ලැබුවා. දෙවියන් වහන්සේට වඩා වෙන දේවලට ප්‍රේම කිරීමක්. ගිවිසුම කඩ කරනු ලැබුවා ඔවුන්. දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය නොතැබීම. ඒ වගේම හතරවෙනි කාරණාව. තව කාරණයක් තමයි මිනිමැරි මහා ලේවැගිරීම. අපි දකිනවා මේ ලේවැගිරීම යමෙක් විසින් තවත් කෙනෙකු මරා දැමීම හෝ යමෙකුට වෛර කිරීම ගැන පමණක් නෙමේ සඳහන් වන්නේ. සුද්ධ ලියවිල්ලේ සඳහන් වෙන හැටියට කාම මිච්ඡාචාරයෙන් නිසා පියව මව්පියන් මරා දැමීම ගැන කියවෙනවා. වෙනත් දෙවිවරුන්ට දෙයිමට තම දරුවන්ගේ ලේ වැගිරීම ගැන බයිබලයේ කතා කරනවා. සැබවින්ම අපි අද අපේ ජීවිතයට මෙමගින් ගැනීමට ඇති පාඩම කුමක්ද කියලා සිතීම ඉතාමත් වැදගත් දෙයක්ව තිබෙනවා. ඇතෙම්ම ඊශ්‍රායල් වරුන් මේ පොරොන්දු දේශයේ මේ අන්‍ය ජාතීන්ව එලවා දැමීම කාර්ය අපි දකිනවා ජේසුස් වහන්සේ පැමිණෙන තෙක් සිදු කරමින් සිටියා. මෙම රාජධානිය අනිකුත් රාජධානීන් විසින් සෑම විටම යම් ආකාරයකින් වටලා ගැනීම හෝ යටත් විජිතයක් ලෙස පවත්වා ගැනීම සිදු කළා. අවසානයේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පැමිණෙන විට ඔවුන් සිදු කරමින් සිටියේ ඒ දේමයි. දෙවියන් වහන්සේගේ ගල් පූර්ව මත වචනය ලියා දීමෙන් සිදු කළේ පොරොන්දු දේශයේ සාමකාමීව ජීවත් වීමට සියලු කානානිවරුන් පළවා හැරීමට ඔවුනට බලය ලබා දීමක්. දෙවියන් වහන්සේ පැවසිය ඔබ කානානි දේශය යටත් කර ගැනීමට ඔබට කානාන් ලබා දීමට මට අවශ්‍ය වූ හේතුව නම් එයයි. ලෝකේ කේන්ද්‍රස්ථානය වන නිසා ලෝකේ කේන්ද්‍රය වන නිසා එය නුඹලට අයිති කර දෙනවා. එසකියල් 38:12 වන පදය. එසකියල් 38:12 වෙනි පදයේ උන්වහන්සේ පවසන්නේ දෙවියන් වහන්සේගේ වචනේ ඇති ඊශ්‍රායල් වරුන් දැන් ලෝකේ කේන්ද්‍රස්ථානයේ බවට පත් වෙලා කියයි. ආදම්ගේ වැටීම නිසා දූෂණයට වැටුණු මේ මුළු ලෝකෙම යථා තත්ත්වයට පත් කිරීම සඳහා දෙවියන් වහන්සේට අවශ්‍ය වූයේ කානාන් දේශය වන ලෝකේ කේන්ද්‍රස්ථානය තෝරා ගැනීම. කානාන් දේශය ලෝකේ කේන්ද්‍රස්ථානය වීමට හේතුව ඊශ්‍රායලෝනු සියලු දෙනාම යහපත් මිනිසු නිසා නෙමේ. ඔවුන් කුඩා විය, ඔවුන් සුළු ජාතියක් පමණක් විය. නමුත් මෙම කානානය ලෝකේ කේන්ද්‍රස්ථානය බවට පත්විය හැක්කේ කෙසේද? සෙසු ලෝකයේ සඳහා දෙවියන් වහන්සේගේ කේන්ද්‍රීය වේදිකාව එය වුණා. හේතුව වචනේ එහි ඇති නිසා අපි දකිනවා අපි භූගෝලීව පීටි සීමාව නොවියදුති. දෙවියන් වහන්සේ සර්වඥ ඥානයෙන් හිතන්නේ උන්වහන්සේ භූගෝලීව නෙමේ. උන්වහන්සේට භෞතික සීමාවකට කොටු වෙලා නැහැ. දෙවියන් වහන්සේගේ වචනය කොතැනද එය ලෝකේ කේන්ද්‍රයයි. දෙවියන් වහන්සේගේ වචනය කොතැනද ඔබ ලෝකේ කේන්ද්‍රස්ථානයේ සිටිනවා. එබැවින් කරුණාකර ඔබ දෙස කුඩා ජීවියෙක් ලෙස සලකන්න එපා. ඔබ දෙස බලන්න එපා. දෙවියන් වහන්සේගේ වචනය ලබා ඇති අපි සෑම කෙනෙකුම සෙසු ලෝකේ ජය ගැනීමට දෙවියන් වහන්සේ අපව ඒ ජය ගැනීමේ ව්‍යාපාරයට උන්වහන්සේ අපව කැඳවලා තිබෙනවා. අපි ලෝකේ කේන්ද්‍රස්ථානයේ. ඒ නිසා තමයි කානාන් දේශයේ මධ්‍යම වේදිකාවල් ලෙස උන්වහන්සේ තෝරගත්තේ. රයිට්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණෙන විට ඔහු මෙසියස් වන බැවින් සියලු දෙනා බලා සිටියේ ඔහු ඊශ්‍රායෙල් භූමිය යටත් කරගෙන නිදහස ලබා දෙයි කියලා. දෙවියන් වහන්සේගේ දෘෂ්ටි කෝණය තුල අපගේ ඉදිරි දර්ශකයේ වෙනස් බව අපට තේරුම් යනවා.
උන්වහන්සේම සිදු කළේ නෑ. ගෝලියෝ පවා හිතුවේ ඒ දේ සිදු කරයි කියලා. නමුත් යේසුස් වහන්සේ ඒ දේ සිදු කළේ නැහැ. යේසුස් වහන්සේ පැවසුවේ හෙබ්‍රු 10:15-16 වෙනි පදය, ඒ වගේම 1 කොරින්තිය 11:25 වෙනි පදේ ඔහු පවසන්නේ, මම මගේ රුධිරේ නව ගිවිසුමක් ලෙස ඔබලාට ලබා දෙනවා. ඔහු අලුත් ගිවිසුමක් පිහිටෙව්වා. දෙවියන් වහන්සේ තම වචනය ගල්පූරුවේ ලියා ඇති. නමුත් මෙන්න මේ වතාවේ උන්වහන්සේ යේසුස් වහන්සේ හරහා එම වචනේ නැවත අපගේ හදවත් තුළ තබනු ලබනවා. චෙරමියා 31 වෙනි පරිච්ඡේදයේ ඔබ දන්නා පරිදි මෙම නව ගිවිසුමට මැදහත් වීම ගැන කතා කරනවා. ඉතින් මම විශ්වාස කරනවා අද මේ හදවතේ අවශ්‍යතාවය අපට දකින්න පුළුවනි. අද කිතුනට ඉතා අත්‍යවශ්‍ය දෙයක් වන්නේ වචනේ අපෙන් පිටතට නො අපගේ මනසේ අපේ හදවතේ කැටයම් කර ගැනීමයි. හරි දේ කිරීමට අපට බල නොකරන නුමුත් අපි සතුටින් ස්වේච්ඡාවෙන් හරි දේ කරනවා. නවගියුසුම නම් එයයි. නවගියුසුම සඳහා සෑම දෙනාම ආශ කරනවා. නමුත් දැනටමත් ජේසුස් වහන්සේ ඉටු කර ඇති අතර ඔහු දැනටමත් ගිවිසුමට මැදිහත් වෙලා ඉන්නවා. මෝසෙස් ඊශ්‍රායෙල් සඳහා ඌ ගිවිසුමට මැදිහත් වූවා වගේ. මෙන්න 2 කොරින්තිය 3:3 ඇති වචනේ දැන් අපගේ හදවත් තුළ ඇති යේසුස් වහන්සේ දේශයේ ප්‍රතිසංස්කරණය කිරීමට අපේක්ෂාවෙන් සියලු දෙනා මතට පැමිණියා. නමුත් දේශයේ ප්‍රතිසංස්කරණය කිරීම ගැන කතා කරනවා වෙනුවට ඔහු වෙනත් දෙයක් ගැන කතා කළා. ඔහු පැවසුවේ කුමක්ද? ඉඩම් පිළිබඳ සැබෑ නිර්වචනය කුමක්ද? උන්වහන්සේ පැවසුවේ මේ දේශයේ අපේ හදවතයි. ඔහු හොඳ පසක් ගැන කතා කරනවා අපට. රයිට්? භූමියක් ගැන කතා කරනවා. අපට ඉඩමක් යේසුස් වහන්සේ දුන්නා. එහි නිර්වචනයේ දෙස අපි බලමු. ලූක් පොතේ 8 පරිච්ඡේදයේ 15 වෙනි පදය. ලූක් පොතේ 8 පරිච්ඡේදයේ 15 වෙනි පදය අපි පෙරලගමු. ලූක් පොතේ 8 පරිච්ඡේදයේ 15 වෙනි පදයේ දෙසට අපි සියලු දෙනාම අපි එක කියවමු. සරු බිමේ ඒවානම් අවංකු යහපත් සිතින් වචනේ අසා තදින් අල්ලාගෙන ඉවසීමෙන් ඵල දරන්නෝය. බලන්න, හොඳ දේශයක්, හොඳ පසක් ප්‍රතිස්ථාපනය වූ භූමිය සෑදීමට නම් අපි වචනයට සවන් දීමට ආසා විය යුතුයි. ඒ අපගේ දෘෂ්ටිකෝණයට වඩා බෙහෙවින් වෙනස්. අපි සිතන්නේ හොඳ හදවතක් කියන්නේ මේක කරනවා, අරක කරනවා, වචනේ අහනවා, මේ විදියට ඉන්නවා, අර විදියට ඉන්නවා. අපි හිතන්නේ මේ වගේ දෙවියන් වහන්සේ අපි ගැන ගොඩාක් සතුටු වෙනවා කියලා තමයි අපි හිතාගෙන ඉන්නේ. යහ හදවතක් යන්නට දෙවියන් වහන්සේගේ නිර්වචනය නම් ඔබ වචනේ තදින් අල්ලාගෙන සිටීමයි. දෙවියන් වහන්සේගේ ඇස් හමුවේ වචනේ අල්ලා ගැනීම පහසු නෑ. එවිට ඇත්තෙන් මේක අල්ලගත්තොත් ඔබගේ ඉවසිලිවන්තකම දියුණු වෙන්න යනවා. අප වෙතට එන වචනය හැම වෙලාවෙම අපව ධෛර්යමත් කරන්නේ නැහැ. දුක්ඛිත අවාසනාවන්ත දේවල්, ඒක හරියන්නේ නැහැ, ඔබට හරියන්නේ නැහැ. මේ විදිහට විවිධ වචන අපි ඉදිරියට එනවා. අපට ඉවසීමෙන් වචනය, දෙවියන් වහන්සේගේ වචනය අල්ලා සිටීමට අවශ්‍යතාවය තිබෙනවා. හොඳ දේශයක් ගැන යේසුස් වහන්සේගේ නිර්වචනය වන්නේ මෙන්න මේ දේ. එතුමන් පැවසුවේ මම පොළොවට පැමිණි ඒ දේ කරන්න. හොඳ දේශයේ මම බීජ වපුරනවා. නැවතත් එතුමා අපේ හදවත ගැන අවධාරණය කරන්නේ. උන්වහන්සේ පවසන්නේ අපේ හිතේ නිධානයක් තිබෙනවා. හැම මිනිසියෙකුගේම හදවතේ නිධානයක් තිබෙනවා. ඒ නිධානය සිතේ නපුරු මිනිසයාගේ වස්තුකාර නිධානයක් තියෙනවා. අධර්මිෂ්ඨ නිධානයක්. ඒ වගේම යේසුස් වහන්සේ කියන්නේ මේක තමයි සාරය. යේසුස් වහන්සේ උප්පත්ති 3 ආදම්ගේ බිඳවැටීම සමග හදවතෙන් වචනය ඈත්වීම ගැන කතා කරනවා. ලූක් 6:45-46 කියන පද දෙස අපි යමුමු. යහපත් මිනිසයා තමගේ සිතේ වූ යහපත් සම්පතෙන් යහපත් දේද, නපුරු මිනිසයාගේ සම්පතෙන් නපුරු දේද පිටතට ගෙනින්නේය. මක් නිසාද? මුඛය කතා කරන්නේ සිතින් උතුරා යන්නේ. බලන්න, මා කියන දේ නොකර ස්වාමිනී මට කියන්නේ මක් නිසාද? මේ පදේ කියවපු වෙලාවේ ඉඳලා මම ඇත්තෙන්ම ඊයේ ඉඳන් ගොඩක් පසුතැවිලි වුණා. හේතුව නම් මම ඉවැන්ජලිස්තවරයෙක් නිසා මම දැන් කතා කරන දෙවියන් වහන්සේගේ වචනය, නමුත් ඇත්තෙන්ම මේක
මේ ගැන අවංක වෙන්න ඕනම්. මගේ කටින් පිටවන දේ ඇත්තටම මම කරනවාද? දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ප්‍රතිස්ථාපනය කරන්නේ හැටියට අපගේ හදවත තුළට ගැඹුරින් අවධානය යොමු කරලා අපි නිවැරදි දේ දකින්නට අපි පුරුදු වෙන්න ඕන. යේසුස් වහන්සේ පෙන්වලා දෙන්නේ එකයි. අපි අපේ රටේ නිදහස ගැන කතා කරනවා, අපේ රටේ තිබෙන අයුක්තිය ගැන කතා කරනවා, ජයග්‍රහණයන් ගැන කතා කරනවා, වෙනස් වීම ගැන කතා කරනවා, පිපිදීම් ගැන කතා කරනවා. නමුත් මූලික ස්පර්ශය නම් ඔබගේ හදවත තුල ඇතිවිය යුතු වෙනස්කමයි. අපි ඇත්තෙන්ම මේක අපේ ජීවිතෙන් අපි පාපොච්චාරණය කොට අපි වෙනස් විය යුතුව තිබෙනවා. මිනිසියෙකුගේ යහපත් කිසිවක් නොපැමිණෙන්නේය. එකම එක හොඳ දෙයක් පැමිණෙන්නේය. එනම් දෙවියන් වහන්සේ විතරයි. මාක් 20 පරිච්ඡේදයේ 20 සහ 23 දක්වා පද අපි කියවමු. යේසුස් වහන්සේ එය ඉතා පැහැදිලි ලෙස ඇත්තෙම පවසනවා. අපව පවිත්‍ර කරන්නේ කිසිවිටක බාහිරෙන් පැමිණෙන දේවල් වලින් නෙමෙයි. ලෝකයේ ඇති පිටත කිසිම දෙයකට අපව පිරිසිදු කරන්නට බෑ. අපව අපිරිසිදු කළ හැකි එකම දෙය නම් අපව දූෂණය කරන්න පුළුවන් එකම දෙය නම් අපේ හදවතේ ඇති දෙයයි. අපි මෙය නැවත පොඩ්ඩක් අපි ඇඳගෙන ඇඳලා විස්තර කරමු. මේ දේශයේ වැසියන්ට පොරොන්දු වූ දේශය, දෙවියන් වහන්සේ පොරොන්දු වුණු දේශය, ඒ දේශය ගෝත්‍ර 10කට සම්බන්ධ කළ යුතුව තියෙනවා. දැන් යේසුස් වහන්සේ පවසන්නේ ඔවුන්ව පන්නා දමන්න කියලා මේ ගෝත්‍ර, right? එම නැත්තම් මේ අන්‍ය ජාතීන්. දැන් යේසුස් වහන්සේ මාක් 7 වන පරිච්ඡේදයේ යේසුස් වහන්සේ පැවසුවේ කුමක්ද? අපි ඒක පොඩ්ඩක් බලන්මු. මොනවාද යේසුස් වහන්සේ මාක් 7 වෙනි පරිච්ඡේදයේ තුල පැවසුවේ? පළමුව අපේ හදවතින් පැමිණෙන්නේ කුමක්ද? අපිට මෙය පදේ අපිට එකට අපි කියවමු. මාක් 7:20-23. නැවත උන්වහන්සේ, මනුෂ්‍ය පුත්‍රයා අපවිත්‍ර වන්නේ ඔහුගෙන් පිටවන දෙයින්මය. මක් නිසාද? ඇතුළතින් එනම් මනුෂ්‍යයාගේ සිතින් නපුරු සිතුවිලි, වෛශ්‍යාකම්, සොරකම්, මිනිමැරි, කාමමිච්ඡාකම්, තණ්හා, දුෂ්ටකම්, වංචා, සල්ලාලකම්, ඊර්ෂ්‍යාව, අපහාස කිරීම, උඩඟුකම සහ මෝඩකම නික්මේ. මේ සියලු දේ නපුරු දේවල් ඇතුළතින් නික්මී මනුෂ්‍ය අපවිත්‍ර කරන්නේය. මම හිතාමතා මේ පරිච්ඡේදය තෝරාගත්තේ අනිකුත් අනුවාදවලට වඩා ඉතා අමාරු නිසා. දැන් අපි මේක යාඥා පූර්වකව මේ කාරණාවන් අපි ලියමු, රයිට්? ඉතින් ඒක ඉතාමත් වැදගත් වේවි අපගේ ජීවිතය තුළට. ඉතින් අපගේ හදවතින් ඉවත් කරන ලෙස අපි එකවර දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න ඕනේ මේවා තමයි. ලිංගික දුරාචාරය, සොරකම, මිනි මැරු, ඔබ ආශා කරන දේවල් මෙතන තියෙන්න පුළුවන්. වෛරය, නේ, සහෝදරයාට වෛර කිරීම, නේ, අපි හදවත තුල තිබෙන දේවල් මේවා. එතකොට මේවා පුළුල් වෙලා අපි බලන්න ඕන කොයි විදිහටද ක්‍රියා කරන්න කියලා. කාම මිච්ඡාචාරය, රයිට්? තණ්හාව, දුෂ්ටකම, වංචාව, බොරුව, කාමය, කාම ආශාවන්, ඊර්ෂ්‍යාව, අපහාසය, උඩුගුකම සහ මෝඩකම පවා. දැන් බලන්න මේවා අපිට පරණ ගිවිසුම් කාලේ අපි දකිනවා. මේවා යේසුස් වහන්සේ මේ දේවල් පැවසුවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආවට පසුව, රයිට්? මේ ලිස්ට් එක බලන්න. මේක අපේ ජීවිතය හා සම්බන්ධ වන දේවල්. ඉතාමත් වැදගත්, රයිට්? ඉතින් දෙවියන් වහන්සේගේ වචනය නොමැති වීම මෝඩකමක් බවට පත් වෙනවා. පරණ ගිවිසුම් කාලයේ සහ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමෙන් පසු එනම් නව ගිවිසුම් කාලය අතර සම්බන්ධතාවය දෙස බලන්න. ඔබට යම් ආකාරයේ වෙනසක් දකින්න පුළුවන්ද මේ ස්ථානය තුල? මෙය බයිබලයේ පළවෙනි කොටස, රයිට්? පරණ ගිවිසුම සහ නව ගිවිසුම. ඉතින් ඔබ කැමති කොටස ඉතින් මට කියන්න පුළුවන් මේ සියල්ලම මාතුලට පැමිණි කාරණා කියලා කිව්වොත් මම ඉතාමත් වැදගත් දේ අමතක කරනවා. යේසුස් වහන්සේ දැනටම පැමිණිලා ඉන්නේ. පරණ ගිවිසුම සහ අලුත් ගිවිසුම අතර වෙනස නම් ව්‍යවස්ථාවේ බලය, රයිට්? ව්‍යවස්ථාවේ බලය බෙහෙවින්ම වෙනස් වීමයි. පරණ ගිවිසුම ඉදිරිපත් කරන ලද
පාපය සහ මරණය පිළිබඳ නීතියේ බලය වෙනස්. ඉතින් අපි මේ දේ තේරුම් ගත යුතුව තිබෙනවා. අපි තේරුම් ගන්න ඕන පරණ ගිවිසුමෙහි සහ අලුත් ගිවිසුමෙහි ස්වභාවය. අපි රෝම 8:1-2 කියන පද අපි කියවන්නට යනවා. රෝම 8:1-2. එබැවින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින්නන්ට දැන් දඬුවමට පත්කිරීමක් නැත. මක්නිසාද ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ වූ ජීවනදායක ආත්මයන්න් වහන්සේගේ ව්‍යවස්ථාව පාපේද මරණේද ව්‍යවස්ථාවෙන් මා නිදහස් කළාය. ඉතින් සහෝදර වරුනි, ආදම් වැටුණු වෙලාවේ ඉඳන් රයිට් අද වෙනකම් මැවිල්ල දුක් විඳින බව මතක තබා ගන්න. බයිබලයේ පවසන්නේ ලෝකය රයිට් මේ දේශය මැවිල්ල කෙඳිරි ගාමින් සිටිනවා, දෙවියන් වහන්සේගේ පුත්‍රයාගේ වෙනස් වීම සඳහා ආශාවෙන් සිටිනවා කියලා කියනවා. ඇයි? දෙවියන් වහන්සේගේ පුත්‍රයුන්ගේ වචනේ නැවත උන්ගේ හදවත් තුළට ගෙන එන විට ශාපලත් භූමිය ප්‍රතිස්ථාපනය වෙන්න යනවා. ඒකයි මේ ස්ථානයේ තිබෙන ඉතාම වැදගත් දේ. භූමිය නැවත ප්‍රතිස්ථාපනය වෙනවා. රෝම 8:19 වෙනි පදය වෙතට අපි නැවත ගමන් කළොත් එම පරිච්ඡේදයේම මේ කතා කරන්නේ අපි ගැනයි. මක්නිසාද මැවිල්ල දෙවියන් වහන්සේගේ පුත්‍රයන්ගේ එල්දරව් වීම උනන්දු ප්‍රාර්ථනාවෙන් බලා සිටි. රයිට්? 22 මක්නිසාද මුළු මැවිල්ල මේ දක්වා එක්ව කෙදිරි ගාමින් ගාවිනා විඳින බව අපි දනිමු. බලන්න, ඉතින් ලෝකය එනම් මේ මැවිල්ල බලාගෙන ඉන්න දෙවියන් වහන්සේගේ වචනය අපේ හදවත් තුල කැටයම් කරන තුරු බලන්න මේ කුමන ආශිර්වාදයක්ද? පරණ පසුගිය වසරවල් පුරාවටම අපේ වරද නිසා මේ මැවිල්ලට සිදුණු දේවල් බලන්න. හැබැයි එක දෙයක් තිබෙනවා. අප දන්නවා මේ අපි තුල ඇතිවන වචනයෙන් මේ මැවිල්ල වෙනස් වෙන්නට යනවා. අරුණු හෝ මහලු හෝ පිරිමි හෝ ගැහැණු කියලා වෙනසක් නැතුව අපි කුමන ජාතියක වුවත් දෙවියන් වහන්සේගේ ගිවිසුම නැවත අපගේ හදවත් තුළට ගෙන බව අපි විශ්වාස කරගත යුතුයි. කරුණාකර අපට අප අවට ලෝකයේද යථා තත්වයන්ටද පත්වන බව විශ්වාස කරන්න. ඒ බයිබලයේ ඇති ප්‍රතිපත්තිය, එය දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රතිපත්තිය. මේ අවස්ථාවේදී කොරියානු ජනරජ්‍යයක් ලෙස අපි විශාල අර්බුදයකට මුහුණ දීලා තියෙන්නේ. සමහර විට පෞද්ගලිකව අපේ ජීවිතවලට අපි බොහෝ දුෂ්කරතාවලට අපේ පෞල් ප්‍රශ්නවලට මුහුණ දෙමින් සිටිනවා. සමස්තයක් වශයෙන් අපි බොහෝ ගැටලු වලට මූණ දී සිටින නිසා දැන් කරන්නේ මොනවාද අපි? යේසුස් වහන්සේ අපව පාපයෙන් සහ මරණයේ ව්‍යවස්ථාවෙන් දැනටම නිදහස් කරලා තියෙන්නේ. අප මීට පෙර සෑම විටකම කියවන ලද පදයක් දැස මම ඔබව ගෙන යන්න කැමැති. මෙම පදයේ දැස බැලීමෙන් පසු මා වෙත නව ආලෝකයක් උදා වුණා. දෙවියන් වහන්සේ අපට ලබා දී ඇති මහා බලය හා හැකියාව ඇත්තෙම මට මතක් වුණා. කොච්චර දෙවියන් වහන්සේ අප තුල අපි ගැන සිතමින් ක්‍රියා කරනවද කියලා. ඉතින් මේ පදය අපි දකිනවා දෙවන ලේකම් 7 පරිච්ඡේදයේ 14 පදය. අද දවසේ අවසාන බයිබල් පදය ලෙස මේක මම ඔබ ඉදිරියේ තබන්න කැමති. 2 7 පරිච්ඡේදයේ 14 පදය. පරණ ගිවිසුමේ පදයක්. ඇතෙම මේ සිදුවීම සඳහා දෙවියන් වහන්සේ අපගේ හදවතේ වචනය ප්‍රථමයෙන්ම ප්‍රතිස්ථාපනය කළා. ඒක තමයි අපිට දකින්න ලැබෙන්නේ. 2 ලේකම් 7:14. මාගේ නාමයේ දරන මාගේ සෙනග යටත් වී නපුරු මාර්ග අතහැරියොත් මම ස්වර්ගයේ සිට ඔවුන්ගේ පව් කමා කොට බලන්න ඔවුන්ගේ නිහතමානීකම වන්ද යාඥා කරන්න මගේ ඇදහිල්ල සොයන්න දුෂ්ටකම අතහරින්න. එහෙනම් කරුණු කීපයක් කියනවා එතන. මේ පදයේ දෙස බලනකොට අපට කරන්න තියෙන්නේ මෙන්න මේ දේ. මෙච්චරයි. මේ සඳහා මුදල් වැය වෙන්නේ නැහැ. මේ කතා කරන්නේ ඔබ කළ යුතු අසාමාන්‍ය යම් ආකාරයක ජයග්‍රහණී ක්‍රියාවක් ගැන. අදිමානුෂීය දෙයක් ගැන නොවේ. අපි මේ දේවල් සිදුකළොත් ඊළඟට කුමක්ද සිදුවෙන්නේ?
අපිට ඒක ඒදේ කරන්න බෑ. ඒක දෙවියන් වහන්සේ කරන දෙයක්. තවද දෙවියන් වහන්සේ බලා සිටින්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයන් තමන්ගේ හදවතේ විවෘත කරලා මේ ගිවිසුම සමග යටහත් පහත් වීම පමණයි. උන්වහන්සේගේ මුහුණ සෙවීම අපගේ හදවත් තුල දෙවියන් වහන්සේගේ වචනය සහ ගිවිසුම තුල වූ මහා බලය අපට ලැබී තිබෙනවා. අපි අවුරුද්ද ආරම්භ කරනකොට අවුරුද්දේ අගභාගෙ වෙනකොටත් අපි යාඥා කළ යුතුයි දෙවියන් වහන්සේගේ මුහුණ සොයලා. ඉතින් අපිට නිහතමානී වීමට හැකියාව අප තුල තියෙන්න ඕන. දෙවියන් වහන්සේ අපගේ යාඥාවට සවන් දී අපගේ පෞද්ගලික ජීවිතේ, අපගේ දේවස්ථාන, අපගේ සේවය, අපගේ ජාතිය, ලෝකය සුව කරන්න උන්වහන්සේ ලැහැත්ති. රයිට්. ඉතින් ඇත්තෙම ජාතිය වචනයට පැමිණෙන විට, ජාතියක් තුලට වචනේ පැමිණෙන විට ඒ දර්ශනය ඉතාම ශ්‍රේෂ්ඨව ක්‍රියා කරනවා. දකුණු කොරියාව දිහා බලපුවම මෙච්චර දූෂිත රටක් කොයි විදිහටද ගොඩ නැගුණේ? අද අප සිටින ජනතාව හෝ රාජ්‍ය දෙස බැලුවොත් ඒක ආපසු හැරවීමක් කරන්න බෑ. මන් දෙක දෙවියන් වහන්සේගෙන් පැමිණිදී නුමු දෙවියන් වහන්සේ පැවසුවේ ඔබ මගේ වචනය ඔබේ හදවතේ තබාගෙන මා සොයන තාක්කල් මම ඔබේ දේශය සුව කරනවා. මේක තමයි දෙවියන් වහන්සේ කිව්වේ. එහෙනම් අපේ හදවත තුල ඒ දේ තියාගෙන අපි එකට මේක කරමු. අපි අවසාන වශයෙන් අපි යාඥා කරමු. ස්වාමිනී, අපි ඔබ වහන්සේගේ අභිමුඛත්වයට එනවා දෙවි පියාණනි. අපි ඉතා කුඩා නමුත් ස්වාමිනී ඔබ වහන්සේගේ උතුම් දර්ශනය අප තුලට ලබාගෙන අප මේ ලෝකයේ කේන්ද්‍රස්ථානයේ බවට පත් කිරීම ගැන අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනී, මේ වචනේ අපේ ගැඹුරු හදවතේ තබා ගන්නට අපට උපකාර කළ මැනව ස්වාමිනී, අපේ හදවත් ගැඹුරු නැති වෙන්න පුළුවනි. නමුත් දෙවි පියාණන් වහන්ස මේ ලෝකයේ කේන්ද්‍රස්ථානයේ බවට පත්වන්නට අපේ හදවත දෙවියන් වහන්ස සූදානම් කරන්න. පියාණනේ, මේ දර්ශනය, මේ ක්‍රියාව දෙස අපි බලනකොට අපිට හැඟෙන්න පුළුවනි අපිට මේක කරන්න පුළුවන්ද කියලා. නමුත් පියාණනේ, මිදිම ඉතිහාසයේ අපි අධ්‍යයනය කරන ආකාරයට අපි දැක්කා ස්වාමිනී අපේ හදවත තුලින් ඇතිවෙන්නා වූ මහත් විපර්යාසය. ඉතින් ඔබ වහන්සේගේ සෙනගක් හැටියට අපට ඒ වෙනස කරන්නට ඔබගේ කරුණාව දුනු මැනව. පියාණනේ, අපි යාඥා කරනවා ඔබ වහන්සේගේ අපි යටත් වෙලා අපේ ජීවිත හදාගෙන ඔබ වහන්සේගේ මුහුණ සොයනකොට, අපගේ මාර්ග අතහැරලා ඔබගේ මාර්ග සොයනකොට දෙවි පියාණනේ, ඔබ වහන්සේ අපගේ දේශයේද, අපගේ පවුල්ද, අපගේ ජීවිතේ, අපේ කෙඳිරි ගෑම්ද, මේ සියලු දේ නැවත ඔබ වහන්සේ ප්‍රතිස්ථාපනය කරනු ලබනවා. එනිසා පියාණනේ, අපි ඔබට ස්තුතිවන්ත වෙනවා ඔබ වහන්සේගේ අධික කරුණාවත් දයාවත් නිසා. පියාණන් වහන්සේ, අපි මේ සියල්ල ඔබගේ දෑතට බාරකොට අපි යාඥාවෙන් ඔබ වහන්සේට යටත් වෙන්නේ ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්.